්‍රත පපුතේ ප්‍රේමුවන්තද ව අද ජුලි දාවෙනිදා. සෙනසුරාදා. අද දවසේ ස්ුභාරංචිය හරිම අභියෝගාත්මකයි. උන්වහන්සේ කියනවා ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස්වන්නේ නෑ. සේවකයා ස්වාමයාට වඩා උසස්වන්නේ නෑ. එබැවින් ඔවුන්වහන්සේ ආරාධනා කරනවා, උන්වහන්සේ තුළ රැඳන්න. උන්වහන්සේගේ ආධිපත්තය අපට ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා. අපේ ජීවිතය ඔවුන්වහන්සේ තුළ රඳවා ගන්නේ නම්. අපේ ජීවිතය උන්වහන්සේ තුළ ප්‍රකාශ වන්නේ නම්. අපේ ජීවිතය උන්වහන්සේ තුළ බලපවත් වන්නේ නම්. අපේ ජීවිතය උන්වහන්සේ තුළ මුල් ඇදලා නම් භයවෙන්න කාරනාවක් නෑ මොකද ඔඋන්වහන්සේ ගුරුවරය අපි ගෝලයෝ. ඒ ජීවිත උන්වහන්සේත්ගේ ජීවිත ක්‍රම වේදය තරම් උසස්වන්නට විදිහක් නෑ උන්වහන්සේම කියනවා එහම කියනෙ එක විශවාසකෙන උන්හන්සේ තබත් කියනවා. ඔය කිසි දෙයක් ගැන බයවෙන්නේ පා. ඔබ නපුරහට බයවෙන්නත් එපා. නිරේ ඔබෝ හේලන්න පුළුවන් තැනන් වහන්සේ අදාගන්න උන්වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේට බයවෙන්න. ඒ බය ඒ බිය මා ප්‍රමෝන්ත පුතේ ම ප්‍රමුවන්ත දුවේ සමිධානන් වහන්සේ කියන්නේ භයාධක බියකට ඇතුළුවන්න නෙමේ උන්වහසේ ඔබත් එක්කේ ඉන්නවායි කියන විශ්වාසයට ඇතුළුව විශ්වාස කරමින් ඒ ආරහා ප්‍රකාශවන්න. තව විදිහකින් කියනව නම් ආදරණීය දරුවෙන අද සුභාරංචය මගින් උන්වහන්සේ කියනවා මෙහෙම ගේ කුරුල්ලන් තුට්ටුවකට දෙහකට විකුණ නොවනේද. උන්ගේ වටිනාකම එච්චර නැහනේද ඒත්. ස්වර්ගිය පියානුන් එකකුවත් බඩගින්න මිය දෙන්නට ඉඩහරිනවාද. ඒත් නෑනේද ගේකුරුල්ලන්ට වඩා ඔබ වටින්නේ නැද්ද වටිනවනේද. එහෙමනම් ඔබේ හිසකෙෂ් පවා ගණන් කළ දෙබිඳුන් ඔබ ඇදවැටනට ඉඩහරීද. උන්වහන්සේට බාර දෙන්න. සැමට පළමුුවෙන් ප්‍රථමයෙන් රාජ්‍යයස්වයන්න. එබැවින් ආදරණය පුත ආදරණීය දුවේ කුමක් කමුද කුමක් බොමුද කියා හෙට ගැනවත්. අනාගතය ගැනවත් කරදර නොවී. උන්වහන්සේ තුළ යැපෙන උන්වහන්සේ විශ්වාස කරන දර්වෙක් වන්නම්. උන්වහන්සේට ජීවිතයේ භාරදීලා නැගිටින්න. උදේ පාන්දර ගුඩ් මෝණින් හෝලිස්පිරිෙඩ. සුබ උදහැසනක් වේවා ආත්මයණන් වහන්ස. එහම සංවාදය ආරම්භ කරන්න. දවස පටන්ගද්දී දවසේ හැම මොහොතක්ම තප්පරයක්ම තපපරෙන් දාහෙන් කොටසක්ම හැම මොහොතක්ම එක අර්ථය දෙන්න වඋන් වහන්සේට උන්වහන්සේ ඔබ සමඟ නැවතී සිටමින්. ඔබ රකිමෙන් ඔබ කරන්න ඕන කියන්න ඕනදේ ඔට වූ ගන්වමින් ඔබත් සමඟ ජීවත්වන්නට පවතින්නට උන්වහන්සේ තීරණය කරන සේක හම කරලයිවරයි. ඔබට තියෙන්නේ ඉඩදීම පමණයි. ඉඩදීමේ භාග්‍යවත්ත ආශාව ඔබට ලැබේවා. ප්‍රේමෝන්ත පුතේ ප්‍රේමුවන්තදුවේ ඔබට ජේසු පිහිට අයි.